தப்பி பலமோ பேப்பர் டிக்கு ගේ මාස පේපර් ටික දැන් සාකච්ඡා කරන්න තියෙන්නේ ලබන සතියේදී දෛශික පාඩම් පටන් අර ගන්නවා අද පාඩම් අද පටන් ගන්න හිටියේ මට අමතක වුණා පේපර් ටික සාකච්ඡා කරේ නැහැ කියලා අයි ඒ හින්දා තමයි ලබන සතියේට දැම්මේ උඩ පන්ති ඔක්කොගේම අයට खंडायाम तुनीम इकट पंदी पड़ा दैशिक पाड़म तुंगोलुंट इकट दैशिक पाड़म तीयनवा यम मे की पलवनी का नट मे पेपरी तुंगनी पेपरी पलवनी का तुंगनी पेपरी पलवनी का अभी गीयनवा टेन एक्स सैन एक्स बेदीम सैन का एक्स tan x ऋण sin x බෙදීම sin ගණය x මෙයා සමානයි sec x බෙදීම 1 ධන cos x කියලා sec x බෙදීම 1 ධන cos x මං හිතන්නේ මේක ඊයේ තිබුණද මන්දා right lhs කියන්නේ tan x ඍණ sin x මෙයා බෙදීම साइन गाने एक्स ने मैं के साइन पद ने इहिंदा मैं साइन पद इंगर आना पुलवा अपिटा मैंने मैया मैं टेन गिये ना के ना साइन एक्स बेदी में कोस एक्स के ला लिया गया तो रीना साइन एक्स बेदी में साइन गाने एक्स का उड़ा देन ना के साइन एक्स का केलिया डारा गाना पुलवा ने ये आरा गया तो इके आटा कोस एक्स का ऋण एका मुकद मेतन सैन गिया उड एकाई मेतन एकाई मेया बेदीम मेया बेदीम सैन गाने एक्स एका मे सैन ट मेतन एका कैपिले आनावा एक सैन ने कैपिले आनावा तो कुट उड पोधु हरे हर गोत्पल मेतन एकती गुण करता मिथिन बस उत्तरे මේ උත්තරයට යනකොට මෙතන sec එකක්. ඒ කියන්නේ 1 යට cos එකක්නේ. හරි, ඌ තියෙනවා. 1 යට cos පදයේ තියෙනවා. මේ හරයට 1 දන cos එකක් එන්න ඕන. ලවේ තියෙන 1 ඍණ cos එක කැපෙන්නත් ඕන. ඉතින් බලන්න ඒක අපිට හදන්න නම් හොඳම දේ තමයි මෙයා cos x මේ sin වර්ග x ලියන්න පුළුවන් 1 ඍණ cos වර්ග x කියලා. හරි. උරේනවා එක ඍණ cos x බෙදීම cos x වතාවක් එක ඍණ cos වර්ග x එකේ වර්ගයේ ඍණ cos වර්ග x කියලා ලියන්න පුළුවන් නේ එතකොට එක ඍණ cos x වතාවක් එක ධන cos x හැදෙන්නේ මෙන්න මේ එක ඍණ cos x එකට මෙයා කැපිලා යනවා ඊතුරු වෙනවා එක ධන cos x වතාවක් එක යට එක ධන cos x කියලා මේ 1 යට cos x අපිට ලවේ ලියන්න පුළුවන් sec x කියලා sec x බෙදීම 1 ධන cos x. ඔය දෙන්නේ උත්තරේ. රයිට් දැන් මේවා පේපරේ ලියා ගන්න එපා ළමයි. පේපරේ හදපු නැති කෙනෙක් ඉන්නවා නම් මේක පේපරේ ඒ ලී ගාන තියන දැනින් ලියා ගන්න එපා රතු පාට පෑනින් වත්. රයිට් මේක හැමතිස්සෙම මේ තියෙන්නේ සාකච්ඡාව මේක කොලේක ලියා ගන්න. රයිට් කොලයක් අරගෙන කොලේක ලියා ගන්න මොකද අවදාහරි දවසක ආයි පේපරේ අරගෙන කරන්න බලන්න ඕනනේ. ඒ කරන්න බලනකොට අර බැරි වුණ ටිකෙත් උත්තර ලියලා තියෙනවා නම් ආයි ඒක කරන්න දෙයක් නැහැනේ. Tamanට මේ ගන්න බැරි වුණා කියන එක පේන්න ඒකට histan තියලා
සාකච්ඡාව සෑම විටම කොලේක ලියා ගන්න. සාකච්ඡාව කොලේක ලියා ගන්න. රයිට් ඊළඟට දෙවනි ගැටලුව බලන්න දෙවනි ගැටලුවේ අපිට කියනවා හතරයි කොස් ගණය 10 ධන සයින් ගණය 20 සමානයි 3යි කොස් 10 ධන සයින් 20 බව පෙන්වන්න සමානයි 3යි කොස් 10 ධන සයින් 20 බව පෙන්වන්නලු राइट मेक गुडक वेदगतमाई कलिंतन कपी तुनाइटीट सूत्र अरगेन इवर वेला इतन संधान खलति बलन साइन हो कोस्पदेक गणयक इवत्करण अवश्यनं साइन हो कोस्पदेक गणयक इवत्करण अवश्यनं अपी मुकद करण निगेला राइट साइन हो कोस्पदेक गणयक इवत्करण अवश्यनं अपी तुनाइटीट सूत्र वलिं आदेशयक योजनवा कियला मिथन हतराई कुस्णय दहाय सैन गणय विस्मिया सामनाई तुनाई कुस्दहाय धन सैन विस्ल दी मिन्न वंपेत्तरगत्तो अपिट हेदिन केना बलन हतराई कुस्णय दहाय धन सैन गणय विस् ළමයි බලන්න මේ උත්තරයට යනකොට වෙලා තියෙන්නේ මොකද කියලා ඔය සයින් ගණය කියන එකත් කොස් ගණය කියන එකත් ඉවත් වෙලා තියෙනවා කොස්ගේ ඝන පදයත් ඉවත් වෙලා සයින්ගේ ඝනය පදයත් ඉවත් වෙලා ඉතුරු වෙලා තියෙන්නේ තනි බලයේ දෙන්නේක් නේ එහෙනම් මෙතන ඝනය ඉවත් කරන්න නම් 3යි තීට සූත්‍ර වලින් ආදේශ කරන්න ඕන 3යි තීටට තෝරගන්නේ කවුද කියලාත් අපි බලන්න ඕන නේ ඔතෙන්දි බලන්න හොඳට බලන්න cos 3 θ සමානයි 4 cos ඝනය θ ඍණ 3 cos θ නේ 4 cos ඝනය 10ක් තියෙන. එහෙනම් මෙතෙන්ට තමයි අංශක 10 ඉන්න ඕන. ඔතෙන්ට අංශක 10 ඉන්න ඕන. ඔතෙන්ට අංශක 10 θ 10 නම් 3 θ කියන්නේ 30යි. හොඳට තේරුම් ගන්න हतराई कोस गाने दहायक ने हदा गन्नोन में हतरे गुनाव नाम हतराई कोस गाने दहायक हदा नोन तिम गाने इवत कराने तुनाई तीट सूत्र वलिं ने आपी तुनाई तीट सूत्र वलिं गाने इवत करन कुट कोस तुनाई तीट समानाई हतराई कोस गाने तीट रिन तुनाई कोस तीट में तीट वेनोट दहाय नोन एना मितन दहाय ना मितन ती है हतराई कोस गणे दहाय ऋण तुनाई कोस दहाय कियला एनवा
මේක මේ පැත්තට ආවම cos 30 ධන 3 cos 10 සමානයි 4 cos ඝනය 10 කියලා එනවා. අනිත් එකත් බලමු. sin 3 theta කියලා කියන්නේ 3 sin theta ඍණ 4ක් sin ඝනය theta. එතකොට අතන තියෙන්නේ කවුද බලන්නේ? sin ඝනය 20ක්. එහෙනම් මෙයා 20 වෙන්න ඕන. එතන 20 නම් මෙතන 60. මේ sin 60 සමානයි 3 sin 20 ඍණ 4 sin ඝනය 20. මෙයා මේ පැත්තට ආවොත් 4 sin ඝනය 20 මෙයා සමාන වෙනවා 3 sin 20 ඍණ sin 60ට. 3 sin 20 ඍණ sin 60යි. අන්න අපි දැන් ඔය සම්බන්ධ වලින් ආදේශ කරමු. දැන් මෙහෙමයි ගැටලුවක් විසඳනකොට අපි වෙනත් සමීකරණයකින් ආදේශයක් ගේනවා නම් ළමයි ගැටලුවක් විසඳනකොට වෙනත් සමීකරණයකින් ආදේශයක් අපි අරගෙන එනවා නම් ඒක මේ ගැටලුව විසඳන තැන පැත්තක සඳහන් කරන්න ඕන. ඒක ගැටලුව විසඳන තැන පැත්තකින් සඳහන් කිරීමක් කරන්න ඕන. රයිට්. මෙයා 4 cos ඝනය 4 cos ඝනය 10 4 sin ඝනය 20. දැන් 4 cos ඝනය 10 කියලා කියන්නේ cos 30 cos 30 ධන 3 cos 10 4 sin ඝනය 20 කියන්නේ 3 sin 20 ඍණ sin 60ට. දැන් දන්න දෙන්නෙක් ඉන්නවා ආදේශ කරමුකෝ. cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. ධන 3 cos 10යි. ධන 3 sin 20යි. ඍණ sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. ඍණ මූල 3 බෙදීම 2යි ධන මූල 3 බෙදීම 2යි කැපිලා යනවා. ඉතුරු දෙන්නගෙන් අපි 3ක් එලියට අරගත්තොත් 3 cos 10 ධන sin 20 කියලා එන්නේ මේ ඉන්නේ දකුණු පැත්ත RHS. අන බොහොම පහසුවෙන් දකුණු පැත්තේ තියෙන උත්තරේ අපි අරගත්තා. අයිත් පහසුවෙන්ම දකුණු පැත්තේ තියෙන උත්තරේ අරගත්තා. බලන්න එතකොට මෙතෙන්දි මෙතනත් ඕන්නම් රතු පාට පෑනෙන් ලියලා තියාගන්න මෙහෙම දෙයක්. sin ඝනයක් හෝ cos ඝනයක් ඉවත් කරන්න අවශ්‍ය නම් sin ඝනයක් හෝ cos ඝනයක් අපිට ඉවත් කිරීමට අවශ්‍ය නම් අපි කරන්නේ ළමයි 3 θ සූත්‍ර වලින් ආදේශයක් දානවා. ඔය ගැටලුවේ උත්තරේ ලියාගන්න තැනින් පාට පෑනකින් ලියලා highlight කරලා තියාගන්න එක. ඝනයක් ඉවත් කරන්න ඕන නම් 3 θ සූත්‍ර. වර්ගයක් ඉවත් කරන්න අවශ්‍ය නම් cos 2 θ සූත්‍ර. අයිත් වර්ගය ඉවත් කරනවා නම් දැන් sin වර්ගය ඉවත් කරත් cos 2 θ සූත්‍රය පාවිච්චි කරන්නේ. cos 2 θ sin ඇසුරින්. ආයි cos වර්ගයක් ඉවත් කරන්න උනත් ඒ පාවිච්චි කරන්නේත් cos 2 θ. මොකද cos 2 θ කියන කෙනා ලියන්න පුළුවන් නේ අපිට sin ඇසුරින් ලියන්නත් පුළුවන් cos ඇසුරින් ලියන්නත් පුළුවන්. රයිට්. එතකොට sin වර්ගයක් ඉවත් කරන්න නම් පාවිච්චි කරන්නේත් cos 2 θ. cos වර්ගයක් ඉවත් කරන්නත් පාවිච්චි කරන්නේ cos 2 θ සූත්‍රයම. ඝනය ඉවත් කරන්න වෙන වෙනම දෙන්නගේ 3 θ සූත්‍ර තමයි පාවිච්චි කරන්නේ.
ඊළඟට තුන්වෙනි ගානේ අපිට කියනවා සයින් 3යි තීටා සමානයි සිම්පල් a හා සයින් වර්ගයේ තීටා සමානයි 3 බෙදීම 4 ඍණ b නම් මෙන්න මෙයා බව සාධනය කරන්න කියලා මෙතෙන්දි කල්පනා කරලා වැඩේ කරමු sin 3යි තීට සිම්පල් a sin 3යි තීට සිම්පල් a sin වර්ගය තීට කියන්නේ 3 බෙදීම 4 ඍණ b ට අපිට a වර්ගයක් හොයන්න තියෙන a වර්ග කියන්නේ කවුද බලන්න sin වර්ගය 3යි තීට sin 3යි තීටගේ වර්ගය නෙමේ තුනයි සයින් තීටා ඍණ 4යි සයින් ඝනය තීටා මෙයාගෙත් වර්ගය තුනයි සයින් තීටා ඍණ 4යි සයින් ඝනය තීටාගේ වර්ගය දැන් බලන්න හරිනේ ඔය සයින් වර්ග 3යි තීටා ඒ කියන්නේ සයින් 3යි තීටට එන කෙනාගේ වර්ගය දැන් මේ දෙන්නට සයින් තීටෙක් පොදුයිනේ ළමයි අපි එළියට අරගන්න පුළුවන් එයාව හැබැයි මේ වරහනට වර්ගයක් තියෙන නිසා ඒ sin තීටා එළියට එන්නේ sin වර්ගයේ තීටා කියලා. මොකද වරහනට වර්ගයක් තියෙනවා නේ නිසා මෙතන sin තීටා ගිය හින්දා 3ක් ඉතුරුයි මෙතන sin වර්ග තීටෙක් ඉතුරුයි. අන්න දැන් sin වර්ග තීටා. sin වර්ග තීටාට ආදේශ කරන්න පුළුවන් 3 බෙදීම 4 ඍණ b කියලා. ඊළඟට මෙයා 3 ඍණ 4යි මෙතනත් sin වර්ග තීටා වෙනුවට ලියන්න පුළුවන් මේකෙත් වර්ගයනේ 3 ඍණ 4යි sin වර්ග තීටා වෙනුවට ලියන්න පුළුවන් 3 බෙදීම 4 ඍණ b කියලා 3 බෙදීම 4 ඍණ b දැන් බලන්න මෙතන පොදු හරය අරගත්තොත් 3 ඍණ 4යි b බෙදීම 4යි. මොකද උත්තරේ 3 ඍණ 4යි b එකක් තියෙනවනේ. 3 ඍණ ඍණ 4ෙන් ගුණ කරොත් 4ට 4 කැපිලා ගිහිල්ලා ඍණ 3යි. මෙතන ඍණ 4ෙන් ගුණ කරොත් ධන 4යි b එකක් එනවා. මෙයාගේ වර්ගය මෙතන වර්ගයක් තියෙනොත් ධන 3යි ඍණ 3යි කැපිලා යනවා. මේ වර්ගය සමාන වෙනවා 3 ඍණ 4යි b බෙදීම 4 මෙයවතාවක් 4i b ගේ වර්ගය කියන්නේ 16i b වර්ගයට 4 වරක් 1යි 4 වරක් 4යි කියලා එනවා. a වර්ග සමානයි 4i b වර්ගයේ වතාවක් 3 ඍණ 4i b කියලා එනවා. a වර්ග සමානයි 4i b වර්ගයේ වතාවක් 3 ඍණ 4i b කියලා ලැබෙනවා.
මංගිතානේ පේපර් එලියන්නෙත් නැතුව වෙන වැඩ කර කර හිනා වෙවි ඉන්න ඩයල් එකක් ඉන්නවා. මංගිතානේ කම්පියුටරෙන් ලොග් වෙලා මිනිහා මීටින් එකේ නෙවෙයි ඉන්නේ, මිනිහා වෙන වැඩක ඉන්නේ. මම ඊළඟ සැරේ නමත් එක්කම කියනවා. මං දැක්ක දැන් මූණේ එලියත් වෙනස් වෙනවා ස්ක්‍රීන් එකෙන් වටෙන. ඒ කියන්නේ වෙන හේක ඉඳලා අයි ටක් ගාලා ඔය කියනකොටම ඔන්නාව මීටින් එකට يعني ගෲප් එකක chat කර කර ඉන්නේ. T අකුරෙන් තමයි නම් පටන් අරගන්නේ. නම් පටන් අරගන්නේ T අකුරෙන්. ඊළඟ පාර මං full name එකම කියනවා. දැන් දැනගන්න පුළුවන් නේ කවුරු ගැනද කිව්වේ කියලා. රයිට්. එතකොට මේ ලෝකෙ සිහියෙන් නෙවෙයි ඉන්නේ. ඔය දැන් තමන්ගේ වීඩියෝ එක අඳුර ගන්න බැරි වෙයි කියලා හිතුණාට මං හොඳ අවධානයෙන් ඉන්නේ. රයිට්. මේ පන්ති අවධානයෙන් ඉන්න ඕන ඔය කම්පියුටරෙන් ලොක් වෙලා වෙන වෙන ඒව ගැන අවධානයෙන් ඉඳලා වැඩක් නැහැ. ඊළඟට හතරවෙනි ගානට ගියොත් sin 60 ධනයි sin 60 ධනයි ඍණ sin 60 ඍණයි මෙයා සමානයි sin a කියලානේ පෙන්වන්න තියෙන්නේ. ඕක sin a කියලා. අපි වම් පැත්ත අරගත්තොත් බලන්න sin 60 ධනයි එකක් මෙයා ඍණ sin 60 ඍණ එකක්. උඩ මෙතනින් එනවා sin 60 cos a ධන cos 60 sin a කියලා. ඉතුරු කෙනාට ළමයි වරහණක් ගන්න ඕනේ. මෙයාගේ ප්‍රසාරණයම ඍණින් ගුණ වෙනවනේ. වෙනවා sin 60 cos a ඍණ cos 60 ඍණ cos 60 sin a කියලා. එතකොට sin 60 කියන්නේ මූල තුන බෙදීම 2යි cos a cos 60 කියන්නේ භාගයයි භාගයයි sin a ඍණෙන් ගුණ වුණාම sin 60 කියන්නේ මූල තුන බෙදීම 2යි cos a මේ ඍණයි ධන වෙනවා cos 60 භාගය හිඳ භාගයයි sin a මෙයාට මෙයා කැපිලා යනවා භාගයයි sin a ට භාගයයි sin a එකතු වුණොත් sin a මේ තියෙන්නේ දකුණු පැත්ත RHS කියන කෙනා. ඔය දින දකුණු පැත්ත RHS. ඊළඟට අපිට පස්වෙනි ගානේ කියනවා sin 20 sin 40 sin 80 sin 20 sin 40 sin 80 සමානයි මූල තුන බෙදීම 8යි කියලා පෙන්වන්න කියලා. දැන් මේක අපි පන්තියේ විසඳලා තියෙනවා. රයිට්. මෙයා පන්තියේ විසඳලා තියෙනවා sin 20 sin 40 sin 80 sin 20 sin 40 sin 80 කියන කෙනා right මෙයාගේ බලන්න ළමයි ගුණිතයක් තියෙන්නේ අන්තිමට උත්තරයක් විදියට අරගන්න. අපි මේක ගැන බලලා තියෙනවා මේකේ මේ කෝණය ඩබල් වෙවි යනවා නම් cos කෙනෙක්ගේ ඔය කෝණය ඩබල් වෙනවා නම් ඒ කියන්නේ දෙගුණ වෙනවා නම් හැම cos පදයකම කෝණය දෙගුණ වෙනවා නම් අපි කරන්නේ අඩුම කෝණේ sin නගෙන් හරයයි ලවයයි ගුණ කරගන්නවා. ඒ කියන්නේ ඒ පදයෙන් ගුණ කරලා එයාගෙන්ම බෙදනවා වෙනසක් නැති වෙන්න. හැබැයි එහෙම කරන්නේ cos පද තියෙනවා නම් විතරයි. රයිට්. cos පද තියෙනවා නම් විතරයි අපිට sin තියෙනවා නම් එහෙම කරන්න බෑ. ඒ නිසා sin තියෙනවා නම් කරන්න වෙන්නේ ගුණන සූත්‍ර දාන එක. ගුණන සූත්‍ර වලට අපිට දෙකක් අවශ්‍යයි. දෙකයි sin 20 sin 40 sin 80 මේ භාගය එහෙම්මම තියෙනවා. මෙන්න මේ දෙන්න වෙනුවට ලියන්න පුළුවන්. දැන් මේ තියෙන දෙකයි sin sin ගුණිතයක්නේ. දෙකයි sin sin කියන්නේ cos ඍණ cos. පළවෙනි එකට එන්නේ අන්තරය. 20න් 40ක් අඩු කරන්න ඕන. 20 ඍණ 40 මෙයා ඍණ cos 20 ධන 40 කියලා එනවා. රයිට්. ඍණ cos 20 ධන 40 මෙයා අවතාවක්
සයින් 80ක් එළියේ. දැන් භාගයයි cos 20න් 40ක් ගියොත් ඍණ 20යි. නමුත් ඒකෙනවා cos 20ම කියලා. 20යි 40යි 60යිනේ cos 60 කියන්නේ භාගයයි. මෙයා වතාවක් sin 80 sin 80න් ගුණ කරමු. එතකොට එනවා භාගයයි sin 80 cos 20ක් ඍණ 1/4යි sin 80ක්. අයි මේ භාගෙන් ගුණ වුණාම 1 බෙදීම 4ක් වෙනවා sin 80ෙන්. දැන් 1/4ක් අයි මේකට තව භාගයක් දාන්න ඕන. මේ භාගයට අමතරව තව කෙනෙක්යි මේක ගුණන සූත්‍ර විදියට ලියන්න නම් ඉස්සරහ දෙකක් තියෙන්න ඕනනේ. 2 sin 80 cos 20 ඍණ 1/4යි sin 80 කියලා එනවා. දැන් මෙන්න මේ 2 sin 80 cos 20ට නැවත ගුණන සූත්‍ර දාන්න පුළුවන්. එනේ මේ ගුණිතයේ එකතුවක් විදියට 2 sin cos ගුණිතයක් නේ තියෙන්නේ මේ. 2 sin cos ගුණිතයක් අපිට ලියන්න පුළුවන්කම තියෙනවා sin ධන sin කියලා. 2 sin cos ගුණිතයක් අපිට ලියන්න පුළුවන්කම තියෙනවා sin ධන sin කියලා. පළවෙනි එකේ එකතුව එන්න ඕන, දෙවෙනි එකේ අන්තරය එන්න ඕන. භාගයයි භාගයයි 1/4යි. 1/4ෙන්මනේ අර ගුණිතයේ ගුණ වෙලා තියෙන්නේ. එහෙනම් එනේ එකතුවත් 1/4ෙන් ගුණ වෙන්න ඕන. sin 80 ධන 20 ධන sin 80 ඍණ 20. මෙයා ඍණ 1/4යි sin 80 කියලා එනවා. 80යි 20යි 100යි නේ. 1/4යි sin 100. මෙතන sin 80ෙන් 20ක් ගියාම මූල 3 බෙදීම 2යි එන්නේ. sin 60නේ. sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. ඍණ 1/4යි sin 80. 1/4යි sin 100ක් එනවා. මේක 1/4ෙන් ගුණ කරොත් මූල 3 බෙදීමටයි ඍණ 1/4යි sin 80. දැන් බලන්න මූල 3 බෙදීමට උත්තරේ ඇවිල්ලා තියෙනවා. ඉතුරු පද දෙක කැපෙන්න ඕන. නැ එක්කෝ 80 ලියන්න ඕන 100 ඇසුරින්, එහෙම නැත්නම් 100 ලියන්න ඕන 80 ඇසුරින්. ඉතින් 100 ලියන්න පුළුවන් නේ ළමයි. 1/4යි sin 100 කියන්නේ 180 ඍණ 80ට. මායිම් කෝණයකින් ලියාගත්තා. හරිනේ 180න් 80ක් අඩු කරාම තමයි 100 ලැබෙන්නේ. ධන මූල 3 බෙදීමටයි ඍණ 1/4යි sin 80. දැන් 180න් 80ක් ආයි ලියන්න එපා මේකට 100යි කියලා. එහෙම වුණොත් තේරුමක් නැහැ. මේ තියෙන 180 ඍණ තීටා. sin 180 ඍණ තීටා කියන්නේ sin තීටාමයි. يعني sin 80 යගේයි sin 100 යගේයි සමානයි. මූල 3 බෙදීමටයි ඍණ 1/4යි sin 80. මෙයාට මෙයා කැපිලා යනවා. උත්තරේ ඉතුරු වෙනවා මූල 3 බෙදීමටයි කියලා.
ඊළඟට බලන්න හයවෙනි කෙනා සයින් තීටා දන දෙකයි සයින් තුනයි තීටා දන සයින් පහයි තීටා මෙන්න මෙයා බව පෙන්වන්නලු sin theta sin theta dana 2 sin 3 theta dana 5 sin 5 theta 2 sin 3 theta වතාවක් 4යි sin 3 theta වතාවක් cos වර්ග theta මෙයාගෙත් පද වැඩිපුර තියෙන්නේ වම් පැත්තේ හින්දා අපි වම් පැත්ත තෝරගත්තොත් sin θ ධන 2 sin 3 θ ධන sin 5 θ මේ බලන්න මෙයාගේ උත්තරේ sin 3 θ එළියේ තියෙනවනේ sin 3 θ එළියේ තියෙනවා නේද එහෙනම් මේ sin 3 θ අපි එහෙමම තියාගනිමු එයා එළියට ගෙනියන්න එපැයි අර දෙන්න එක ළඟට අරගම් 5 තීට මුලින් ලියලා sin තීට පස්සේ කොහොම ලිව්වත් ගැටලුවක් නැහැ අපි මෙහෙම ලියාගමු එතකොට 2 sin 3 තීට මේ දෙකට CD සූත්‍ර දාන්න පුළුවන් sin ධන sin කියන්නේ 2 sin cos නේ හරි මේකට CD සූත්‍ර 2 sin පහයි තීට දන තීට බෙදීම දෙකයි කොස් පහයි තීට අරින තීට බෙදීම දෙක රයිට් මෙයා 2 sin 3 තීට මෙතනත් එනවා 2 sin 3 තීට කොස් 2 තීට න දැන් 2 sin 3 තීට එළියට ගන්න පුළුවන් අරගත්තොත් මෙතනින් 2 sin 3 තීට ගියාම එකක් නිතර වෙන්නේ මෙතනින් 2 sin 3 θ ගියාම cos 2 θ ඉතුරුයි. දැන් 1 ධන cos 2 θ cos 2 θ සූත්‍රය සුරින් අරගත්තොත් මෙයා තමයි 2 cos වර්ග θ කියන්නේ. දෙවරක් දෙක 4යි 4 sin 3 θ වතාවක් cos වර්ග θ කියලා එනවා. 4 sin 3 θ වතාවක් cos වර්ග θ කියලා.
ඊළඟට හත්වෙනි එක බලන්න. හත්වෙනි එකේ අපිට බිඳුවයි කියලා පෙන්වන්න තියෙන්නේ. कोस एक सी ये तीस देखे कोस एक सी ये तीस देखे दाना साइन हैत्ते आटे रीना साइन दहा आटे समान आई बिंदु आई गया ला रीना साइन दहा आटे बिंदु आई गया ला අපි වම් පැත්ත අරගත්තොත් cos 132යි ධන sin 78 ඍණ sin 18 දැන් මේ දෙක එකතු කරලා CD සූත්‍ර දාන්න බෑනේ අනුපාත සමාන වෙන්න ඕන නේද එක්කෝ sin ධන sin එහෙම නැත්නම් sin ඍණ sin එහෙම නැත්නම් cos ධන cos එහෙම නැත්නම් cos ඍණ cos අනුපාත සමාන වුණොත් තමයි सीडी सूत्र दान्न पुलवांगी थी अनुपात में देखे समान आई गया लेना राइट मेतनिंग कोसे कसी है तीस देखे साइन रीना साइन ने का देखा ही कोसाइन गया लिया न पुलवांग हैत्ता टिंग दहाटा कडुकल ला देखे बेदान नोन इलंगटा साइन हैत्ता टटा दहाटा के कडुकल ला देखे बेदान नोन राइट हदीसी ये बात करंटे का गिल ला මගේ මීට් එක අයි මේ වුණොත් හොස්ට් රෙජිස්ටර් එක ගෙනා බලලා මීට් එක ඕෆ් කරලා දාන්න හරිද මොකද සැරටම අකුණු ගහනවා පන්ති පටන් ගත්ත වෙලාව ඉඳලා ඒ වුණාට මම මේ ගණන් ගන්න නැතුව පන්තිය කරන්නේ දැන් මේ අවටින්නයි දන්නෝ සෑහෙන්න අකුණු ගහනවා වහිනවා නමුත් මේ ටික ලබන සතිය වෙන්න කලින් කරන්න ඕන නිසා තමයි පන්තිය කරගෙන යන්නේ ලයිට් පිටි ගමන් ඩිම් වෙනවා සමහරක් විතර තව ටිකකින් යයි කියන්නේ වැස්සොත් මේ පැත්තේ යනවා අනිවාර්යෙන් ඒක මේ පැත්තට අර සම්මත කරුණක් රයිට් ඔය ට්‍රාන්ස්ෆෝමරයක් තියෙනවා ඒ ට්‍රාන්ස්ෆෝමරෙන් අකුණු ගහනකොට යනවා එතකොට ඒ නිසා මොනවා හරි වෙලා කරන්ට් එක ගියොත් මීටින් එක ඕෆ් වෙනවනේ එතකොට හොස්ටින් එක ගෙනා බලන්න බලලා එයා මීටින් එක එන් කරලා දාන්න ඕන රයිට් හරි මේ බලන්න දැන් මෙයා cos 132 මේකෙන් දැන් 78ෙන් 18ක් ගියොත් 60යිනේ 60 කියන කෙනා දෙකෙන් බෙදුවොත් 30ක් වෙනවා රයිට් එතකොට එන්නේ 2යි cos 30යි අතන එනවා sin 78යි 18යි කියන්නේ අතලිස්සටක් ඉතුරු වෙනවා साइन हतली सटक सॉरी मित्र अनिपत्तने कोस हतली सटाई साइन तिहाई मित्र रीना देंग कोस्से कसी है तीस देखे දන 2යි cos 48 sin 30 කියන්නේ භාගයයි දෙකට දෙක කැපිලා යනවනේ එතකොට cos 132ක් cos 48ක් එනවා මේ දෙක කපලා දාන්න ඕන ඉතින් 132 අපිට ලියන්න පුළුවන් 180න් 48ක් අඩු කරොත් තමයි 32 ලැබෙන්නේ දන cos 48 cos 180 ඍණ තීට කියන්නේ ඍණ cos තීට මොකද 180ත් එක්ක cos එක cosමනේ මොකද මේක 90 ඉරට්ටේනේ එතකොට 180 අයින් වෙලා cos 48 එනවා මේ 132 දෙවන වෘත පාදකේ ඉඳ ඉස්සරහට ඍණක් එන්න ඕන මොකද දෙවන වෘත පාදකේ cos ඍණයි ධන cos 48 මෙන්න මෙයාට මෙයා කැපිලා ගිහිල්ලා උත්තරේ එනවා 0යි කියලා කැපිලා ගිහිල්ලා උත්තරේ ලැබෙනවා 0යි කියලා ඉතින් ඊළඟට cos 40 ධන cos 80 ඍණ cos 20ත් 0යි කියලා cos 40 ධන cos 80 ඍණ cos 20ත් 0යි කියලා පෙන්වන්න තියෙන්නේ
දකුණු පැත්ත අරගෙන වැඩක් නැහැ නේ. මේ පැත්තේ තියෙන්නේ බිඳුවනේ. cos 40 ධන cos 80 ඍණ cos 20 කියන gena. ඕකෙත් අපිට පුළුවන්. දැන් නම් මේ මුල්ම දෙකේ අනුපාත සමානයි. ওই දෙකට දාමු CD සූත්‍ර දැම්මොත් 1 cos 40 ධන 80 බෙදීම 2 cos 40 ඍණ 80 බෙදීම 2 ඍණ cos 20ක්. දැන් 40යි 80යි 120යි දෙකෙන් බෙදුවොත් 60යිනේ. 2 cos 60 40න් 80ක් ගියොත් ඍණ 40යි දෙකෙන් බෙදුවොත් ඍණ 20යි. ඍණ cos 20 cos 60 කියන්නේ භාගයයි cos ඍණ තීටා කියන්නේ cos තීටා මෙහිඳ cos 20යි කියලා එනවා. මොකද cos ඍණ තීටා කියන්නේ cos තීටාමයි. දෙකට දෙක කැපිලා යනවා. cos 20 ඍණ cos 20 කියලා එන්නේ මේ දෙක කැපිලා ගියාම උත්තරේ බිඳුවයි. ප්‍රකාශන දෙකේම 7යි 8යි ගණන් දෙකේම උත්තරේ බිඳුවයි කියලා ලැබෙනවා. ඒත් බලන්න හතරවෙනි පේපර් එකේ පළවෙනි ගැටලුව cos 3 sin 2 cos 3 sin 2 ඍණ cos 4 sin a cos 4 sin a මෙයා සමානයි cos 2 sin a කියලා පෙන්වන්න තියෙන්නේ cos 2 sin a මෙතන අන්තිමට තියෙන්නේ පද දෙකක ගුණිතයක්නේ.
පද දෙකක ගුණි දෙයක්. එහෙනම් මම මේ ඔයගොල්ලොන්ට ගැටලුව ගැන හිතන විදිය කියලා දෙන්නේ උත්තරේ පැත්තේ. මේකනේ මේ පැත්තනේ අපි තෝරගන්නේ පද වැඩිපුර පැත්ත. මේ පැත්ත ගැන බැලුවොත් පද දෙකක ගුණි දෙයක් තියෙන්න ඕන. ඊට කලින් එහෙනම් පද දෙකක එකතුවක් තිබිලා තියෙන්න ඕන. පද දෙකක එකතුවක් තියෙන්න ඕන. මොකද පද දෙකක එකතුවකට CD සූත්‍ර දැම්මොත් තමයි පද දෙකක ගුණි දෙයක් හැදෙන්නේ. නේද? මෙතන පද දෙකක ගුණි දෙයක් එන අපිට හිතන්න පුළුවන් ඊට කලින් පියවරේ පද දෙකක එකතුවක් තියෙන්නේ නැති කියලා. මොකද පද දෙකක එකතුවකට CD සූත්‍ර දැම්මම තමයි ළමයි පද දෙකක ගුණි දෙයක් හැදෙන්නේ. එහෙනම් මෙතන පද දෙකක එකතුවක් අපි හදන්න ඕනේ කියන එක මතක තියාගන්න ඕන. වම් පැත්ත අරගත්තොත් cos 3a sin 2a ඍණ cos 4a sin a කියලා එනවා. පද දෙකක එකතුවක් හදන්න නම් මේ ගුණිත වලට වෙන වෙනම ගුණන සූත්‍ර දාන්න ඕන. 2 cos 3a sin 2a භාගෙන් ගුණ කරලා දෙකෙන් ගුණ කරනවා ගුණන සූත්‍ර දාන්න cos 4a sin a. රයිට්, මෙයා භාගයයි වරහණක් දානවා මේ ගුණිතයටමනේ අපි ගුණන සූත්‍ර ලියන්නේ එකතුවක් ලියන්නේ. 2 cos sin කියන්නේ sin ඍණ sin ට. පළවෙනි එකේ මේ දෙකේ එකතුව 3a ධන 2a දෙවෙනි එකේ අන්තරය 3a ඍණ 2a. මෙයා ඍණ භාගය වතාවක් මෙතනත් cos sin කියන්නේ sin ඍණ sin 4a ධන a ඍණ sin 4a ඍණ a කියලා. ඒ මොනොත් භාගයයි sin 5a ඍණ භාගයයි sin a ඍණ භාගයයි sin 5a ධන භාගයයි sin 3a. මෙයාට මෙයා කැපිලා යනවා. ඉතුරු දෙන්නගෙන් භාගයක් පොදුයි එලියට අරගත්තොත් ධනපදයේ මුලින් ලියන්න පුළුවන් sin 3a ඍණ sin a කියලා එනවා. අන්න sin ඍණ sin දැන් ලියන්න පුළුවන් CD සූත්‍ර. sin ඍණ sin කියන්නේ 2 cos sin නේ. මෙයා 3a ධන a දෙකෙන් බෙදන්න ඕන sin 3a ඍණ a දෙකෙන් බෙදෙන්න ඕන. මේ දෙකට මේ දෙක කැපිලා යනවා. එතකොට cos 4a දෙකෙන් බෙදුවොත් cos 2a මෙයා වතාවක් sin a කියලා ලැබෙනවා. cos 2a sin a කියලා උත්තරේ ලැබෙනවා. ඊළඟට ඒකේ දෙවනි ගැටලුව බලන්න. sin 4a cos a sin 4a cos a ඍණ sin 3a cos 2a sin 3a cos 2a සමානයි sin a cos 2a sin a cos 2a. වම් පැත්ත අරගත්තොත් sin 4a cos a ඍණ sin 3a cos 2a.
කලින් එකේ වගේම උත්තරේ තියෙන්නේ අපිට අවසානි ගුණිතයක්නේ. ඒ නිසා ඊට කලින් අපි එකතුවක් හදා ගන්න ඕන. ඊට කලින් අපි එකතුවක් හදා ගන්න ඕන. බලන්න මෙයාගේ භාගෙන් ගුණ කරලා දෙකෙන් ගුණ කරනවා. දෙකයි සයින් හතරයි කොස් ඒ ඍණ. මෙයා දෙකයි සයින් තුනයි ඒ කොස් දෙකයි ගුණන සූත්‍ර දාන්න අවශ්‍ය විදියට සකසා ගන්නවා. භාගයයි දෙකයි සයින් කොස් කියන්නේ සයින් ධන සයින්. දැන් එකපාර ලියන්නම්. හතරයි ඒ ධන ඒ කියන්නේ පහයි ඒ. හතරයි ඒ ඍණ ඒ කියන්නේ තුනයි ඒ. ඍණ භාගයයි සයින් කොස් කියන්නේ සයින් ධන සයින්. සයින් පහයි ඍණ සයින් ඒ කියලා එනවා. මෙතන ධන සයින් ඒ භාගයයි සයින් පහයි ඒ. භාගයයි සයින් තුනයි ඒ. ඍණ භාගයයි සයින් පහයි ඒ. ඍණ භාගයයි සයින් ඒ කියලා එනවා. මෙයාට මෙයා කැපිලා යනවනේ. ඉතුරු දෙන්නගෙන් භාගයක් එළියට අරගත්තොත් සයින් තුනයි ඒ. ඍණ සයින් ඒ එකක්. අන්න සයින් ඍණ සයින් කියන්නේ දැන් දෙකයි කොස් සයින්ට. කොස් තුනයි ඒ ධන ඒ බෙදීම දෙකයි සයින් තුනයි ඒ ඍණ ඒ බෙදීම දෙකයි. මෙයාට මෙයා කැපිලා යනවා. කොස් හතරයි ඒ දෙකෙන් බෙදුවොත් කොස් දෙකයි ඒ සයින් ඒ කියලා එනවා. අරගේ දෙපැත්ත මාරුලා තියෙන ගැටලුවක් නෑ මේ ගුණිතයක්නේ. කොස් දෙකයි ඒ සයින් ඒ කියලා උත්තරේ ලැබෙනවා. ඊළඟට හතරවෙනි ගැටලුවට අපි ගියොත් සෝරි තුන්වෙනි එකට කොස් 5යි කොස් 2යි එකක් කොස් 5යි ඒ කොස් 2යි ඒ ඍණ කොස් 5යි කොස් 2යි ඒ ඍණ කොස් 4යි කොස් 3යි කොස් 4යි ඒ කොස් 3යි මෙයා සමානයි ඍණ සයින් ඒ සයින් 2යි ඒ ඍණ සයින් ඒ සයින් 2යි ඒ. දැන් මෙයාගේ වම් පැත්ත අරගත්තොත් කොස් 5යි කොස් 2යි ඍණ කොස් 4යි කොස් 3යි නේ. උත්තරේ ගුණිතයක් තියෙන හින්දා ඊට කලින් පියවර විදියට එකතුවක් තියෙන ඕනේ. හින්දා මේ පද ටිකට ගුණන සූත්‍ර යොදාගමු. දෙකයි කොස් පහයි කොස් දෙකයි ඍණ භාගය වතාවක් දෙක වතාවක් කොස් හතරයි ඒ කොස් තුනයි ඒ. රයිට් මෙයා සමානයි භාගය වතාවක් මෙතන දෙකයි කොස් කොස් කියන්නේ කොස් ධන කොස් පහයි ඒට දෙකයි ඒ එකතු කරොත් හතයි ඒ පහයි ඒකෙන් දෙකයි ඒ අඩු කරොත් කොස් තුනයි ඒ. ඍණ භාගයයි දෙකයි කොස් කොස් කියන්නේ ඒ කොස් ධන කොස් කොස් හතයි ඒ ඍණ කොස් ධන කොස් ඒ කියලා එනවා. දැන් භාගයයි කොස් හතයි ඒ
ධන භාගයයි cos 3a ඍණ භාගයයි cos 7a ඍණ භාගයයි cos a කියලා එනවා. මේ cos 7a ට මේ cos 7a කපලා දාන්න පුළුවන් නේ. ධන ඍණ විදියට ඉතුරු දෙන්නගෙන් භාගයක් එළියට අරගත්තොත් cos 3a ඍණ cos a කියලා එනවා. ඒ cos ඍණ cos කියන්නේ ඍණ දෙකයි sin sin නේ. sin 3a ධන a බෙදීම 2 sin 3a ඍණ a බෙදීම 2 මේ දෙකට මේ දෙක කැපිලා යනවා ඍණක් ඉතුරුයි 4a දෙකෙන් බෙදුවොත් sin 2a 2a දෙකෙන් බෙදුවොත් sin a කියලා එනවා ඍණ sin 2a sin a කියලා එන්නේ ඊළඟට බලන්න හතරවෙනි එක හතරවෙනි එකේ අපිට උත්තරේ විදියට තියෙන ප්‍රකාශනය ගොඩක් දිගට තියෙනවා රයිට් පිළිතුර විදියට දකුණු පැත්තේ තියෙන ප්‍රකාශනය එක්ක දකුණු පැත්ත තෝරගන්න පුළුවන් එහෙම නැත්නම් වම් පැත්ත තෝරගන්න පුළුවන් දකුණු පැත්තේ තියෙන පදවල ගුණිතයක් නේද කොට පද ගාන අඩුයි ප්‍රකාශනවල ගුණිතයක් නිසා පද ගාන අඩුයි පද ගාන වැඩිපුර තියෙන්නේ වම් පැත්තේ වම් පැත්තේ එන කෙනා විතරක් ලියන්න මෙයා සමානයි 2යි sin 5යි a ඍණ sin 3යි a ඍණ sin 3යි a ඍණ 3යි sin a මේක දැන් අපිට CD සූත්‍ර දාන්න පුළුවන් උතන ගුණිතයක් නේ හදලා තියෙන්නේ CD සූත්‍ර දාන්න නම් ළමයි මෙයාගේ අපිට මේ සංගුණක සමාන වෙන්න ඕනේ එකක් එලියට අරගන්න eBay ඉතින් මෙහෙම කරන්න පුළුවන් මේ 2 sin 5i මෙතන තියෙන 3න් 2ක් මෙතෙන්ද ගේනවා ඍණ 2 sin a ඉතුරුයි sin 3i a එකක් ඍණ sin a එකක් දැන් මේ දෙකෙන් දෙකක් එලියට අරගන්න පුළුවන් නේ ගත්තොත් sin 5i ඍණ sin a එකක් එන්නේ මෙතන එනවා ඍණක් එලියට අරගත්තොත් sin 3i a ධන sin a එකක් දැන් බලන්න මේකට CD සූත්‍ර දැම්මොත් දෙවාරයක් දෙකයි sin ඍණ sin කියන්නේ cos sin 5i a ධන a කියන්නේ 6i a දෙකෙන් බෙදුවොත් 3i a වතාවක් sin 5i a ගෙන් තම 2i a
දෙකයි කොස් තුනයි ඒ සයින් ඒ කියලා එනවා ඍණ දෙවරයක් සයින් කොස්නේ සයින් දෙකයි එකක් කොස් එකක් එනවා සයින් දෙකයි ඒ කොස් ඒ දැන් මේ දෙකටම දෙකයි සයින් ඒ එකක් පොදුයි දෙකයි සයින් දෙකයි ඒ එකක් එළියට අරගත්තොත් දෙකයි කොස් තුනයි ඒ ඍණ කොස් ඒ එකක් එනවා දෙකයි කොස් තුනයි ඒ ඍණ කොස් ඒ මෙතනින් සයින් දෙකයි ඒ කියන්නේ දෙකයි සයින් ඒ කොස් ඒනේ කොස් තුනයි ඒට ආදේශ කරමු කොස් තුනයි ඒ කියලා කියන්නේ තුනයි කොස් ඒ සෝරි හතරයි කොස් ගණය ඒ ඍණ තුනයි කොස් ඒ මෙයානේ ඍණ කොස් ඒ එකකුත් එළියේ තියෙනවා දැන් දෙකයි සයින් ඒ කොස් ඒ දෙවරක් හතර අටයි අටයි කොස් ගණය ඒ එකක් ඍණ මෙතන ඍණ හයක් එනවා ඍණ හයයි කොස් ඒ එකයි ඍණ හතයි කොස් ඒ එකක් එනවා ඍණ හතයි කොස් ඒ එකක් දැන් බලන්න මේ දෙකටම කොස් ඒ එකක් පොදු එළියට ගන්න පුළුවන් නේ ඒ එළියට ගත්තම මේ දෙකෙන් එන කොස් ඒ එකයි මේ කොස් ඒ එකයි ගුණ වෙලා කොස් වර්ගය ඒ එකක් ඇදෙනවා මෙතනින් ඉතුරුයි 8යි cos වර්ගය 1ක් ඍණ 7ක් 8යි cos වර්ගයයි ඍණ 7ක් ඉතුරු වෙනවා දැන් අපි ඕකේ තියෙන උත්තරේ බවට පෙන්වන්න ඕන ඕක තියෙන උත්තරේ බවට හරවලා පෙන්වන්න ඕන හයි බලන්න උත්තරේ තියෙන්නේ 1 ඍණ 8යි sin වර්ගය කියලා 1 ඍණ 8යි sin වර්ගය ඉතින් මෙයා 2යි sin a කොස් වර්ගය ඒ අටවතාවක් මේක ලියන්න පුළුවන් එක ඍණ සයින් වර්ගය කියලා ඍණ 7යි නෝ 2යි sin a කොස් වර්ගය ඒ 8ෙන් ගුණ කරොත් 8 ඍණ 8යි sin වර්ගය ඒ ඍණ 7යි බලන්න 2යි sin a කොස් වර්ගය ඒ 8ෙන් 7ක් ගියොත් 1යි එක ඍණ 8යි sin වර්ගයයි කියලා එනවා 2යි sin වර්ගයේ cos 2යි sin a cos වර්ගයේ වතාවක් එක ඍණ 8යි sin වර්ගයයි කියලා ලැබෙනවා
ඊළඟට බලන්න එකේ පස්වෙනි ගාන කොට් 15 ධන කොට් 75 ධන කොට් 135 ඍණ කොසෙක් 30 සමානයි 1යි කියලා පෙන්වන්නලු. right එයාගේ උත්තරේ 1යි කියලා පෙන්වන්න තියෙන්නේ. අපි බලමු කොහොමද ඒක අරගන්නේ කියලා. කොට් 15යි කොට් 75යි කොට් 15 ධන කොට් 75 ධන කොසෙක් 135 සෝරි ධන කොට් 135 ධන කොට් 135 ඍණ කොසෙක් 30 ඍණ කොසෙක් 30 මේක 1යි කියලා. දැන් මේ කොට් 75 අපිට ලියන්න පුළුවන් කොට් 90 ඍණ 75යි කියලා. කොට් 15 කොට් 15 90 ඍණ 75 කියලා ලියන්න පුළුවන් නේ. මෙයා එහෙම තියාගමු යම් සුළු කිරීමක් බලාපොරොත්තු වෙන තමයි මේක අපි ලියන්නේ. කොට් 135 කියලා කියන්නේ කොට් 90 ධන 45යි. 90 ධන 45. ඍණ කොසෙක් 30 කියන්නේ 1 යට සයින් 30 නේ. සයින් 30 යගේ භාගය හින්ද කොසෙක් 30 යගේ 2යි. right කොසෙක් 30 යගේ 2යි. මෙයා 1යි කියලා පෙන්වන්න තියෙන්නේ අපිට මෙයාගේ උත්තරේ. කොට් 90 ඍණ 75 කියන්නේ tan 75යි කියලා ලැබෙනවනේ. කොට් 90 ඍණ තීට කියන්නේ tan තීට. මෙතන කොට් 75 කියන්නේ 1 යට tan 75යි. එයා ඔහොම ලියා ගන්නවා. කොට් 90 ධන 45 කියන්නේ 90 ධන කියන්නේ දෙවනි කෙනාගෙන මෙතන එනවා ඍණ tan 45 ඍණ 2යි කියලා. ඍණ tan 45 ඍණ 2යි. එතකොට මෙයා tan 75 මේ දෙන්නගේ පොදු හරය අරගත්තොත් tan වර්ගය 75 ධන 1 බෙදීම tan 75 කියලා එන්නේ. ඍණ tan 45 ඍණ 1යි. මෙතන එනවා ඍණ 2ක්. right එතකොට දැන් මෙන්න මෙයා කවුද කියලා බලන්න. මෙයා අපි කවුද කියලා බැලුවොත් මේක තීට නම් මේ තියෙන්නේ 1 ධන tan වර්ග තීට බෙදීම tan තීට කියන කෙනා. 2යි tan තීට බෙදීම 1 ධන tan වර්ගය තීට කියන්නේ කවුද බලන්න. 2යි tan තීට බෙදීම 1 ධන tan වර්ග තීට කියන්නේ කාටද? tan වලින් සමීකරණ කියලා දුන්නා. මෙන්න මේගොල්ලෝ මතක තියෙන්න ඕන. 2යි tan theta බෙදීම 1 ධන tan වර්ග කියන්නේ ළමයි sin 2යි theta-ට. හොඳට මතක් කරලා බලන්න. 2යි tan theta බෙදීම 1 ඍණ tan වර්ග theta නම් ඒ tan 2යි theta. 2යි tan theta බෙදීම 1 ධන tan වර්ග theta කියන්නේ tan 2යි theta-ට. එතකොට cos 2යි theta tan වලින් ලිව්වොත් කොහමද ලියවෙන්නේ? cos 2i theta tan වලින් ලිව්වොත් අපි ලියනවා 1 ඍණ tan වර්ග theta බෙදීම 1 ධන tan වර්ග theta කියලා. අන්න මතක නැහැ කියලා හිතන අය ඉන්නෝ නම් නැවත වතාවක් මතක් කරගන්න කාලේ හරි. මොකද තව සති දෙක තුනක් ගියොත් කොහොමත් මතක නැති වෙනවා. එතකොට මේ දෙක මෙහෙට බෙදන්න පුළුවන් නේ. දැන් මේකේ පරස්පරය 1 ධන tan වර්ගය theta බෙදීම 2i tan theta ගත්තොත් උඩ යට මාරු කරොත් මේක උඩ යට මාරු වෙනවා. ඒ කියන්නේ කොසෙක් 2යි තීටා. දෙක අර පැත්තට ගුණ කරාම 1 ධන tan වර්ග තීටා බෙදීම tan තීටා කියන්නේ 2යි කොසෙක් 2යි තීටට. 2යි කොසෙක් 2යි තීටා. එහෙනම් මේ තියෙන්නේ මේක වෙනුවට ලියන්න පුළුවන් 2යි කොසෙක් 2යි තීටා කියන්නේ 150. 75 දෙකෙන් ගුණ කරාම 150යි. ඍණ 3යි. දැන් 2යි කොසෙක් 150 කියන්නේ 180 ඍණ 30ට.
එකසිය අසුව රින තිහ රින තුනයි සයින් මාරු වෙන්නේ නැති නිසා කොසෙක් මාරු වෙන්නෙත් නැහැ නේ 180 ත් එක්ක කොසෙක් තියමයි සයින් ධන හින්දා කොසෙක් එක ධන වෙන්නත් ඕන රයිට් කොසෙක් එක ධන වෙන්නත් ඕන එහෙනම් කොසෙක් තිය ඍණ 3 කියලා එන්නේ මෙයා සමානයි කොසෙක් තිය සයින් තියේ පරස්පරය කොසෙක් තිය කියන්නේ 2යි දෙවරක් 2 ඍණ 3 කියලා එන්නේ දෙවරක් 2 4යි 4න් 3ක් කියොත් උත්තරේ ලැබෙනවා 1යි කියලා අතරින් තුනක් ගියොත් උත්තරේ 1යි ඔය 6 වෙනි ගානේ 4යි cos තීටා වතාවක් cos 2යි 5 බෙදීම තීට ධන තීට නෙවෙයි cos 2යි 5 බෙදීම 3 ධන තීට වෙන්න ඕන ඔය 6 වෙනි ගානේ දෙවණියට තියෙන පදේ 2යි 5 බෙදීම තීට කියන එක 2යි 5 බෙදීම 3 බවට මාරු වෙන්න ඕන. රයිට් ඕකේ 6 වෙනි ගැටලුව ව 4යි cos theta cos 2යි 5 බෙදීම 3 ධන theta cos 2යි 5 බෙදීම 3 ඍණ theta කියන කෙනා. ඔතන ළමයි
දෙකයි ෆයි බෙදීම තුන කියන්නේ අංශක වලින් ගත්තොත් 120යි. දෙකයි ෆයි බෙදීම තුන කියන්නේ අංශක වලින් ගත්තොත් 120ට ඔයගොල්ලන්ට ඔය ගැටලුව ටියුට් එකේ ඇති. ටියුට් එකේ දීලා අපි විසඳලා දෙනවා. 4යි cos θ වතාවක් cos 120 ධන θ වතාවක් cos 120 ඍණ θ කියන කෙනා cos 3යි θ කියලා පෙන්වන්න කියලා. රයිට් ටියුට් එකේ පෙළලා බලන්න අර සර්ව සාම්‍ය ගණන් 111 තියෙන තැන එතන දිනනෝ ඒ ගැටලුව. ඊළඟට 7 වෙනි ගැටලුව. 7 වෙනි ගැටලුව කලින් පේපරේ තිබ්බනේ. 7 වෙනි ගැටලුව කලින් පේපරේ තිබ්බා. රයිට් 8 වෙනි ගැටලුවට ගියොත් sin 3යි තීටා ධන sin 7යි තීටා sin 3යි තීටා ධන sin 7යි තීටා ධන sin 10යි තීටා මෙයා පෙන්වන්න තියෙන්නේ 4යි sin 4යි sin 5යි තීටා cos 7යි තීටා බෙදීම 2 cos 3යි තීටා බෙදීම 2 කියලා cos 3යි තීටා බෙදීම 2 කියලා බලන්න මෙයා sin 3යි තීටා ධන sin 7යි තීටා ධන sin 10යි තීටා කියන කෙනා අරගත්තොත් අරකේ 4යි sin 5යි තීටෙක් නේ මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදුවම 5යි තීටෙක් හැදෙන නිසා මේ දෙකට CD සූත්‍ර දානවා sin ධන sin කියන්නේ 2යි sin cos 3යි තීටා ධන 7යි තීටා බෙදීම 2යි cos 3යි තීටා ඍණ 7යි තීටා බෙදීම 2යි ධන මේ 10යි තීටා ගිනුත් 5යි තීටා එක් ලියන්න පුළුවන් 2යි sin 5යි තීටා cos 5යි තීටා කියලා. මොකද sin 5යි තීටා එක් නෙලියට ගිහිල්ලා තියෙන්නේ. 7යි 3යි 10යි දෙකෙන් බෙදුවොත් 5යි. 2යි sin 5යි තීටා cos ඍණ 4යි තීටා දෙකෙන් බෙදුවොත් ඍණ 2යි තීටා කියලා එනවා. cos ඍණ 2යි තීටා කියන්නේ cos 2යි තීටාමයි. right 2යි sin 5යි තීටා cos 5යි තීටා කියලා එනවා. දැන් අන්න 2යි sin 5යි තීටේ කෙලියට අරගන්න පුළුවන් ගත්තොත් cos 2යි තීටා ධන cos 5යි තීටේ කිතරොයි මෙයා 2යි sin 5යි තීටා වතාවක් cos ධන cos නේ 2යි cos 2යි තීටා ධන 5යි තීටා බෙදීම 2 cos 2යි තීටා ඍණ 5යි තීටා බෙදීම 2 කියලා එනවා 2යි sin 5යි තීටෙක් මෙතනින් දෙවරක් දෙක හතරක් වෙනවා cos 2යි තීටා 5යි තීටා කියන්නේ cos 7යි තීටා බෙදීම 2යි අතන cos ඍණ 3යි තීටා බෙදීම 2 cos ඍණ 3යි තීටා බෙදීම 2 කියන්නේ 3යි තීටා බෙදීම 2මයි මට පේනවා ගොඩක් අය පේපර් කළා නෑ මේ ලියන ගාන ලියා ගන්නවා කියලා. අයිත් ඉතුරු පේපර් දෙක තියෙනවා. ඒ දෙකත් සාකච්ඡා කරන්න කලින් එවන්න ඕන දැන් මං අද ලිස්ට් එක අරගන්නවා එවලා තියෙන අය කවුද කියලා. අයිත් ඔයගොල්ලන්ට එවන නම්බර් එකක් දීලා තියෙනවා. ඒ නම්බර් එකට එවලා තියෙන්නේ කවුද කියලා මං ලිස්ට් එක අරගෙන බලනවා. අයිත් බොහොමයක් පිරිසක් අදලා නෑ කියන එක පේනවා. මේ ගුණන සූත්‍ර සහ CD සූත්‍ර වලින් තියෙන්නේ ඊළඟ පේපර් ටික මේ සතිය ඇතුළත බොහෝ විට ලැබෙයි ඕගොල්ලොන්ට. මේ සතිය ඇතුළත තියෙනවා. හයි 5 වෙනිදා 6 වෙනිදා වගේ වෙනකොට මේ මාසේ පේපර් සෙට් එක ලක්ෂලායකින් තියෙයි. හයි ඒකට ඒක අරගන්න පුළුවන් මම හිතන්නේ ගිය මාසේ ටික තාම ගත්තේ නැති අය ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ගොඩක් අය ඉන්නව කරපු නැති අය අරගෙන. රයිට් මං හිතන්නේ ළමයි
දොළහකට වැඩි පිරිසක් ඉන්නවා. එතකොට මේ මාසෙ ටිකෙනවා කියන්නේ ඉතින් එතකොට දෙගොල් ඒගොල්ලොන්ට දෙකම ගන්න සිද්ධ වෙනවා එතකොට. රයිට් ඒගොල්ලොන්ට දෙකම ගන්න සිද්ධ වෙනවා මොකද ගියාට පස්සේ ගිය මාසෙක ගන්නවා කියන්නේ එතකොට මේ මාසෙ ගියොත් ගිය මාසෙක තමයි හම්බ වෙන්නේ. රයිට් නොගත් අයට එතනින් මේ මාසෙක අරගෙන ඉන්න වෙන්නේ. රයිට් ඔගොල්ලන්ට කොහොමත් මම ඉස්සරහදී ටියුට් එකේ තියෙන ਸਰව සාම්‍ය ගණන් ටිකත් නැවත වතාවක් හදන්න දෙනවා. දැන් අපි පන්තියේ සාකච්ඡා කරගෙන ගියා ගණන් ටික ඒ ටික නැවත වතාවක් ඕගොල්ලන්ට හදන්න දෙනවා. රයිට් ඕගොල්ලන්ට හදන්න දෙනවා. දැන් අසමානතා පාඩම මේ සතියෙන් කොහොම හරි ඉවර කරනවා. ඉවර කළා පළවෙනි ටෙස්ට් එක ඕගොල්ලෝගේ පළවෙනි ටෙස්ට් එක ඉදිරි දිනකදී පවත්වනවා. රයිට් ඔන්ලයින් ක්‍රමයට ඕගොල්ලෝ හැමෝම මම කොහොමද එක්සෑම් එක ලියන්නේ කියලා චෙක් කරනවා කාටවත් හොර කරන්න බෑ. රයිට් ඒ කියන්නේ වීඩියෝ ඔන් කරගන්න බැරි ගැටලු තියෙන අය මම ලියවන්නේ නැහැ එක්සෑම් එක. රයිට් හැමෝම වීඩියෝ ඔන් කරගෙන ඉන්න අය විතරයි එක්සෑම් එක ලියවන්නේ අනිත් අය ලියවන්නේ නැහැ. රයිට් ඒ නිසා සූදානමින් ඉන්න පළවෙනි පේපර් එක ලියන්න තමන්ගේ පළවෙනි පේපර් එකේ ලකුණු මට්ටම කොහොමද කියලා බලන්න. රයිට් දැන් ඔය අද පන්තියේ කොහොම හරි පේපර් දෙකක් සාකච්ඡා කරගම් කලේ තාමත් අකුණු ගහනවා තාමත් වහිනවා. රයිට් ඒ වුණාට දැන් පවත්වන්නෙත් නැතුව බෑනේ. ඒ නිසා තමයි පේපර් දෙක සාකච්ඡා කරේ. රයිට් ඉතුරු පේපර් දෙකත් අපි සාකච්ඡා කරගමු. ලබන සිකුරාදට දෛශික පාඩම ඔය පන්ති තුනේම ඉන්න අයට ගෲප් තුනේම ඉන්න අයට පොදුවේ දෛශික පාඩම් පටන් අරගන්නවා ලබන සිකුරාද. එතකොට සිකුරාදා සහ ඉරිදා කියන දවස් දෙකේ අපි දෛශික පාඩම කරන්නේ. සිකුරාදායි ඉරිදායි කියන දවස් දෙකේ දෛශික පාඩම කරන්නේ. රයිට් පිටු 120ක CR පොතක් අරගෙන තියාගන්න. මේ මාසෙ එතකොට ඕගොල්ලන්ට නිබන්ධනය විදියට දෛශික නිබන්ධනය ලැබෙයි සහ දෛශික වෙනම පේපරුත් ලැබෙයි. රයිට් ඒ ටික අරගන්න. මොකද පාඩමේ සාමාන්‍යයෙන් දවස් 3-4ක් දවස් 2ක් වගේ ගියාට පස්සේ 2ක් හෝ 3ක් ගියාට පස්සේ එතන ඉඳලා ටිකටම ගණන් හදන්න තියෙනවා. රයිට් ටිකටම ගණන් හදන්න තියෙනවා. ඒ නිසා ඒක අරගන්න. ඊළඟට 6 වෙනි බදාදා අලුත් කණ්ඩායම 3 වෙනි කණ්ඩායම පටන් අරගන්නවා. රයිට් ඒගොල්ලන්ට මුලින් ත්‍රිකෝණමිතියේ කොටස කරනවා. අයි ඒගමන් ඒගොල්ලෝ සිකුරාද පන්තියටත් එන්න ඕන. රයිට් පන්තියට සම්බන්ධ වෙන්න අය ඉන්නවා නම් ඒගොල්ලන්ට දැනුවත් කරන්න පන්තියට සම්බන්ධ වෙන්න කියලා. ලබන බදාදා උදේ 11ට පන්තිය පටන් අරගන්නේ. රයිට් හරි හරි අපි යමු එමු එනවා. ඉරිදා රාත්‍රී 10ට ඊළඟ පන්තියත් එක්ක ඉතුරු පේපර් දෙකේ සාකච්ඡාවත් අයිත් පාඩමේ තව චූටි කෑල්ලක් තියෙනවා. අපි ත්‍රිකෝණමිතියේ මූලික ත්‍රිකෝණමිතිය ඉවර කරන්න කලින් තව පොඩි කෑල්ලක් තියෙනවා. අර ස්කූල් පේපර් ඩිස්කෂන් එකේ ගැටලුවක් දුන්නනේ මම. ඒ දන බී දන සී සමානයි 5 නම් සයින් ඒ දන සයින් බී දන සයින් සී සමානයි 4යි කොස් ඒ බෙදීම 2 කොස් බී බෙදීම 2 කොස් සී බෙදීම 2 කියලා පෙන්වන්න කියලා. ඒ කියන්නේ ABC ත්‍රිකෝණයක කෝණ වෙනකොට ඒ ඇසුරින් CD සූත්‍ර සහ ගුණන සූත්‍ර භාවිතා කළා විවිධ සම්බන්ධතා ලබා ගන්න. අයි CD සූත්‍ර සහ ගුණන සූත්‍ර පාවිච්චි කරලා ABC කෝණ අතර සම්බන්ධතා ගොඩනගා ගන්න කොටසත් අපි කරන්න ඕන. ඒකෙත් ගැටලු විසඳලා තමයි අපි මේ කොටස ඉවර කරන්නේ. රයිට් හරි හමු එමු එහෙනම් ඉරිදා රාත්‍රී 10ට. හැමෝටම සුබ දවසක්. අයිබෝවන්.